ලෝකෙක ඉන්නේ ෆැන්ටසියයි ජීවන කාලේ ඉර හඳ තරු ළඟ දෙවටන්නේ යවනයේ මේකයි කාලේ අපි යන එන තැන් හඳුනන්නේ කවුරුත් තාමත් නෑ ලෝකේ අපේ හදවත් ගැන රාවේ බඹරුන්ටයි පාර කියන්නේ අත්වල අල්ලන් මදුර යන්න එනවද ආකාසේම පුරා දවසක පා වෙලා යමු අපි යවනයට කාගෙන්දෝ බාධා वगे जीवित काले आदरे हितला वगे वैस वगे हिरी पुद वैहे ए अपे अवन सादे मल सुवंदक में लोके मबरुन वितर देंदे दिया सलायम अपि में मकरंदे अत्वल अल्लन मदुर यन्न एन वद आकासे मपुरा दवसक पावेलायम अपि अवन एटका गिंदो वादा तो मम दन्ने सीतले हंगी वागे हंदा ट्रैक तनियम होंदने रैट तरुआ पुत्तरीने यवन एक संचारे आदर एक मलपारे असंत यक्कर गिन अपिने इन्ने अत्वल अल्लन मदुर यन्न एन वत आकासे मपुरा दवसक पावेला यमो पी यवन एटका गिन्दो वादा කම්මැලි මිනිස්සුන්ට හෙටක් නැහැ කියලා කියනවා बेबी ने किट्टा दे कोहे अन्ना तो केले में उदय मलास्त बनने माँ बाला ने कॉल लेके ना किया अच्छी मैं ए मुकुद मैं एक बार टू ने माँ गाना पच्चे बिल्ला Thank you.
රකිත උඹ ඔව් ඒ අවුල්ද ඔබ මේ වෙලාව වෙන කවුරු හරිද බලාපොරොත්තු උනේ ඈ මං කවුරු බලාපොරොත්තු වෙන්නද බා නෑ මචං මට උඹේ වොයිස් එකෙන් හිතුනේ උඹ මේ වෙලාව වෙන කවුරු හරි බලාපොරොත්තු වුණා කියලා මේ මේ උඹ දන්නවනේ මට මේ කඳු කරේ කවුරු බලාපොරොත්තු වෙනවද අඩුම තරමේ උඹට තියෙන බලාපොරොත්තුවක්වත් මට නැහැ ඔව් ඒක හරි උඹේ බලාපොරොත්තු මචන් තියෙන්නේ මේ කඳු කරෙන් එහා පැත්තේනේ මං දන්නවා එයා ඉෂ්ට වෙන්නෙත් නැහැ කියලා ඔන්න ඒ গিටාර් එක ගහලා උඹේ ඩිග්‍රිය කරන් හිටහම් බා ඩිග්‍රිය අපි ඒ ගැන කතා නොකරමු මට මගේ ඩ්‍රීම් වලට යන්න බැරි නම් මේ ඩිග්‍රියෙන් එද වැඩක් නැහැ එහෙම කියන්න එපා මචං අපි ඔක්කොම මිනිස්සුනේ බං එකපාරට අදහස් වෙනස් වෙනවා තේරෙනවද උඹට දැන් බලපන් අපේ අම්මලා තාත්තලා එයාලගේ ඩ්‍රීම් උත් වෙනස් මචං ඒ වගේ තමයි බං අපේ ඩ්‍රීම් පොඩ තේරුම් ගනින්කෝ මම වෙනස් රකිත දවසක උඹේ වෙනස්කමත් වෙනස් වෙයි මචං උඹ දන්නවනේ පොඩි කාලේ ඉඳන් මගේ ඩ්‍රීම් එකට කවුරුත් කැමති නෑ එහෙම තියෙද්දි මං තාම ඒක වෙනුවෙන් බලන් ඉන්නවා එතකොටවත් උඹට තේරෙන්නේ නැද්ද කවුරු වෙනස් වුණත් මම වෙනස් වෙන්නේ නැහැ කියලා ඒකත් ඇත්ත නේද ආයුෂ් ඇයි බං උඹලේ අම්මලා ඔකට අකමැති अभी हम मैं मांगू में प्रश्न क्या हुए मैडम मिस्टर आंदेवल दू एलियट एक्खांगे हदने मन दान मिस्टर आंदेवल मैडम मोखरी नहीं नहीं मिस्टर आंदेवल तरुण अम्मा ने अभी टीका खोल बला नोने प्रश्न मैडम कथा नहीं मिस्टर आंदेवल तात कने की धीरे दरोगे ने होल बला नोने अनेक දෙමාපියොත් එක්ක හැම ප්‍රශ්නයක්ම දරුවෝ බෙදා ගන්නවා. මගේ පැත්තෙන් දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මම හැමදේම කරනවා. Thank you madam. මම දරුවෝ ගැන ටිකක් අවධානයෙන් ඉන්න. මිස් රන්දි වෙලා යන්න ගිය ගමන ගිහිල්ලා එන්න එහෙනම්. Thank you madam. See you.
දැන් මොකක්ද අපේ plan එකේ situation එක? කිසිම ආරංචියක් නැහැ. කාලෙට ඉඩ දෙන්න. ඇයි? මෙච්චර කල් ගියුණු කාලයක් නෙවෙයිද? උඹලට කිසිම ඉවසීමක් නැහැ බං. අනේ මේ උඹේ ඉවසීම මේ තව දෙයක් මැගීට අහු වෙන නම් කිසිම දෙයක් කරන්න බෑ. මේ කාඩ් සෙල්ලම් කරා වගේ නෙමෙයි. අපි මේ කරන්නේ ජීවිතයක් එක්ක සෙල්ලම. ඒක තේරුම් ගනින්න. ඔව් ඔව්. මේ ගැන සරලව හිතන්න බෑ. ඔව්. මේක ගැඹුරින් හිතන්න ඕන දෙයක්. උඹලා ගැඹුර නොදැන තමා ගිලෙන්න හදන්නේ. අමායාගේ තාත්තා කවුද කියලා අමතක කරන්න එපා. මොකද මගේ දුවට අපච්චිත් එක්ක එකපාරට වැලියට යන්න හිතුනේ මට භූත මන්දිරේ ඇතුලේ හිර වෙලා ඉඳලා ඇති වෙලා අනික ඉතින් හිටියත් අර නැටිජ් එනව නැල්ලීගෙන කවුද මේකද අපච්චිගේ නම හොඳට මතකයි නේද මට ඒ නම අමතකේනවද ළමයා නිතර නිතර ඉතින් ඔය එක්ක එල්ලෙන ළමයානේ එකwidehatකින් ඒකත් අමුතු මාතල් එකක් අප්පච්චි. ආ ආ ආ මේ පාර ඔයා හදන්නේ දිගටම එයත් එක්ක පැටලි පැටලි ඉන්නද? නැත්තම් අර භූත මන්දිරේ ඉන්න එක කිසිම ජොලියක් නෑ. දවම් මේකේ තේරුම බලපන් අපිට ආතල් එකේ නිදා ගන්න තිබ්බනේ බං බලපන් සීතල අඩෝ යමං කො බං නිකන් බලපන් අර රූම් එකට එලා බෙඩ් ෂීට් එක පුරවගෙන නිදා ගන්න එකද නැත්තම් මේ සීතල පරිසරය ඇවිල්ලා ඇවිදින එකද නිදහස කියලා උඹ කියන්නේ මේ පිස්සුවෙන් වගේ සීතල ඇවිදින එකද නිදහස කියන්නේ උඹට පිස්සුද බං අනේ මන්න පට්ට සීතලයි බං අඩෝ යමං කො හොස්ටල් එකට ආතල් එකේ නිදාගත්තයි බං බුටෝන්නම් පලයා මං තව ටිකක් ඇවිදලා එන්නේ මොකද මට මචන් නිදහස ඕන නිදහස 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 මොකද්ද බම් මේ දැන් ඔබ කියන්නේ මේ පාරේ ඇවිදින එකද නිදහස කියලා මොකද්ද එකෙන් ඔබ තේරුම් ගන්න කියංගො තමන්ගේ ඩ්‍රීම් එකට යන එක තමන්ගේ ටාගට් එකට ගිහිල්ලා ඒක විඳින එක දැන් ඔබ පාරවල් ගානේ ඇවිදලා ඔබේ ටාගට් වලට යන්න පුළුවන් කියෝ ඩොන්කි කවුද කියංග මට ඇයි උඹට උත්තර නැද්ද ඔබට හැම දෙයකටම උත්තර දිනවා මේකට විතරක් උත්තර නැහැ නේ ඈ ඔබ හරි වෙන්න පුළුවන් හැබැයි උඹ වැරදි වෙන්නත් පුළුවන් මට එක වෙලාවකට හිතෙනවා මචං ඔබට මෙන්ටල් කේස් එකක් තියෙනවා කියලා බා. ඒ මොකද? ඒ බං, පෑ 24 උඹත් එක්ක ඉඳලා මට ඒක තේරුම් ගන්න බැයිද කියන්කො? ඈ? දැන් උඹ නොකිය කියන්නේ මට පිස්සු කියලාද? ඔව් ඉතින්. උඹ ඒකනේ ඔහොම හැසිරෙන්නේ. මේ
දැන්වත් තමකෝ බං පට්ට සීතලයි බං මේ බොටෝ නම් ඵලයක් මට බෑ මං තව ගස් තුනක් විතර එහාට යනවා ඈ දැන් මේ උඹ පාරේ ආපු ටිකට ඔය ගස් ටිකක් ගණන් කරාද ඈ ඔව් ෆයිනස් ගස් 45යි ටර්පන්ටයින් ගස් 35යි මොරණ උඹ අනින් ගමන් ගණන් කරලා බලපන් මුහින්දා දැන් නම් මට ලූස් වගේ අයියෝ මගේ ලෙක්චර් රීම් එක මුහින්දා නැති වෙයිද මොනවා කරන්නද ඉතින් මු මගේ යාළුවානේ ඒ ආයුෂ් ඉඳපන් හරි පුතා මොනවද ගන්න මුකුත් කන්න නම් බෑ මොනවා හරි බොමු හැමද හා මේ දින්න බීවරේජස් ऑर्डर करा नेंक फ्रूट जूस अरे मैं अभी ने मैंने मैं प्रेस फ्रूट जूस देगा के हरे किया नगो बांध रहा जूस तरह दे आप आज चिरो देना गानो ने मेगा गाना था තමගේ ලෙක්චර්ස් ගැනද දෙකම වර ටික බෝරින් ඉදින්නේ ටිකක් කර හැබැයි අප්පච්චි හොඳම වැඩේ කියන්නේ හැම කතාවකම එන්ඩ් එක thank you thank you දෙමකද හැම කිව්වේ තමන් කපු බලේ තමන්ම වැටේ फोन के ऐसे के मने प्रश्न एक मने कहा मैंने द नहीं ला मेरो नहीं वाटर प्रश्न एक पे नहीं मंग क्यों बने मंग अनित ब्रांच और सोल्डर कॉल कर लगिया ना आइए घाता कले मने दफ्तर चे घाता करा घाता करा ऐसी वेला लोग नहीं आते हेपा वेला आप ही इतना वागे हैं निदासन है आप पाचे මම තේකන මේ කැම්පස් එක කර යන්න ඕනේ කියලා. අනික මට අප්පච්චෝ දාලා හෙගින් කොහොමවත් ඉන්න බෑ. මට අම්මත් නැති එකේ අප්පච්චි ළඟට වෙලා ඉන්න ඕන නිසා තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ. මන් දන්නා පුතේ. ඔයා මට ආදරේ. හරෝ වීරසිං කියන්නේ ओ किए थे ना देर नहीं हाँ हरी मांगे ना हरी हरी मांगे ना बुते हदीसी मटे पुलिस ही रहने वाला कदा पची प्रश्न है नहीं हर में कंपर केस है क्या क्यों सादे निकाल लला एक मामा हैंडल करने केस है ඉතින් මං අනිවාර්යෙන් මෙතන ඉන්න ඕනේ. යා මාත් එන්න. අනේ පුතේ. උදා ඉන්න. මං කැමති නෑ මේ මේ රාජකාරී වැඩ වලට මේ පවුලේව සම්බන්ධ කරගන්න. අනේ මං අප්පච්චි කියන විදිහට මින්නම්. ආයේ හොස්ටල් එකට ගියොත් මට පාළුවයි අප්පච්චි. අනේ පුතේ ඉතින් එතනට ගියා කියලා ඔයාලා මාත් එක්ක කතා කරගෙන ඉන්න බෑනේ. මං වැඩනේ එතන. මට ඕනේ අප්පච්චිත් එක්ක කාලය ගත කරන්න. අප්පච්චි කතා කරන්න මොන්නේ මට පේන දුරෙන් අප්පච්චි හිටියම ඇති හරි හරි පේන දුරින් ඉන්න ඕනේ යන් 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 මෙයාලා ඇවිල්ලා තියෙන්නේ මගේ සැප දුක හොයන්න නෙමෙයි. අපි ආවේ
තනි උනේ මලක රොන් ගන්න. ඒක නම් මට තේරුණා. දැන් ওই කතාව ඇති. අනේ හිරු අපිට ඔත් එක කිසිම ප්‍රශ්නයක් නෑ හිරු. අපිට ඕනේ හැමෝත් එක්කම හොඳින් ඉන්න. නේද? හැමෝම කිව්වේ? හැමෝම කිව්වේ? හැමෝම? හරි. අමා යාවහම අපි පාටි එකක් දාමුකෝ. අවුලක් නැත්තම් මං යන්නද? වැඩ ටිකක් තියනවා කරන්න. යකෝ මේ කිකි ගෑස්. ඔක්කොටම කලින් ඕකිට ගේමක් දීලා ඉන්න ඕනේ. කලබල වෙන්න එපා. මේ ගේම වැඩි කල් ගෙනියන්න ඕන වෙන එකක් නැහැ. මොකද? ඒ ගමන තවත් විප්ලවයකට ලෑස්ති වෙනවද? අනිවාර්යෙන් මොකක් හරි හොර වැඩක් මතක් වෙන්න. අනේ මන් දන්නේ ළමයිනි ඔය ළමයි අතර මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා. ෆෝන් කේස් එකේ මල ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? මං අනිත් බ්‍රාන්ච් වලට කෝල් කරලා කියන්නම්. මට ඕනේ අමාය මම කියන හැමදේම කරන විදියට හදාගන්න.